IPL තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් කෝටි ගණන් දීලා කණ්ඩායම් වලට හොඳම පුහුණු කරුවා ගන්න උත්සාහ කරන්නේ පුහුණුකරු ජයග්‍රහණයට මොනතරම් වටිනවද කියන දේ දන්න නිසා. තරගාවලියට සංචිතය තේරීමේ ඉඳන් පුහුණුකරු සහභාගී වෙන නිසා තරගාවලියේ ජයග්‍රහණයට වැඩි වගකීමක් ආරම්භයේ ඉඳන්ම පුහුණුකරුට දරන්න වෙනවා. ලෝකයේ තියෙන වඩාත් තරඟකාරීම තරගාවලිය වන IPL තරගාවලියේ පුහුණුකරුවෙක් වෙනවා කියන එකම ලොකු ජයක්. මොකද මෙතන ඉන්නේ ලෝකයේ ඉන්න ඉල්ලුම වැඩිම පුහුණුකරුවන් අතරේ ඉස්සරහම ඉන්න 8 දෙනා කිව්වොත් ඒක ගොඩක් දුරට හරි. මුම්බයි ඉන්දියන්ස් පුහුණුකරු ධූරය කියන්නේ මෙතන ලොකුම තරගයක් තියෙන තැනක්. මේ තැනට 2017 මහෙල එන්නේ රිකි පොන්ටින් වෙනුවට. පොන්ටින් වෙනුවට මහෙල ගැලපෙනවද කියන දේ ඒ දවස්වල ලොකු කතාබහට ලක් වුණත් දැන් නම් මහෙලට වචනයක් කියන්න කෙනෙක් හොයාගන්නත් නැහැ. 2020 IPL කුසලානේ ජයගැනීමත් එක්ක මහෙල පුහුණුකරුවෙක් විදිහට අවුරුදු 4ක් ඇතුළත 3 වතාවක් IPL ශූරතාව දිනා ගන්න කණ්ඩායම පුහුණු කළ පුහුණුකරු බවට පත් වෙනවා. මේක එසිමිසි ජයක් නෙමෙයි. තරගයේ ජය සංකේත ප්‍රදානයේදී මේ ගැන මහෙලගෙන් විමසනවා. මහෙල එතෙන්දී අපූර්ව උත්තරයක් දෙනවා. මට මම ගැනම කියාගන්න එක ලේසි නෑ. එක අවුරුද්දක අපි පරාදු වුණා. ඒ වෙලාවෙත් අපි මගේ කොල්ලෝ ටිකත් එක්ක හිටියා. හැමදාම අපි විශ්වාස කළ දෙයක් තිබුණා. අපේ රටාවක් තිබුණා. ඒ දෙයට තමයි අපි සෙල්ලම් කළේ. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පුරුද්දක් විදිහට දිනුන් රටාවක් හදන්න. ඒ සඳහා පරිසරය හදන්න හැමදේම කරනවා. මේ වතාවේ ටිකක් වෙනස් තත්වයක අපි සෙල්ලම් කළේ. අපි ඒ තත්වයට ඉක්මනටම හැඩ ගැහුණා. අපි කොල්ලන්ට පුළුවන් වුණා අන්තිමට ජයග්‍රහණයට යන්න. මේ වතාවේ වැඩිම 6 පහර ලබා ගැනීමේ වාර්තාවේ ඉස්සරහටම එන්නේ තරගාවලියේ 6 පහර 30ක් එල්ල කරන ඉෂන් කිෂන්. ක්‍රීඩා කරන කාලේ මහන්සියක් නැතුව 6 පහර ගහපු මහෙල තමන්ගේ ගෝලයන්ට 6 පහර එල්ල කරන රටාව කියලා දුන්න දැහුවම මහෙල කිව්වේ මෙහෙම කතාවක්. මම හිතන්නේ මුම්බයි ජානවල තියෙන දෙයක් තමයි 6 පහර එල්ල කරන හැකියාව. මට ඉන්නේ සුපිරි හැකියාවන් තියෙන කොල්ලෝ සෙට් එකක්. එයාලගේ ලොකු වෙනස්කම් කරන්න නැහැ. පොඩි පොඩි දේවල් වෙනස් කරලා විශ්වාසය හැදුවම එයාලගෙන් ලොකු දෙයක් ගන්න පුළුවන්. මහෙල ආරම්භයේ ඉඳන්ම කියපු විදිහට සංචිතේ හැම කෙනාම තමගේ උපරිමය දෙන්න ඕන. කාටත් කොටසක් ලබා දීලා තියෙන්නේ. අනිත් කෙනා කරනකම් ඉන්න බෑ වගේ හොඳ දේවල් හොඳින්ම ඔළුවට දාගෙන තරගාවලියේ ආරම්භයේ ඉඳන් අනෙක් කණ්ඩායම් වලට වඩා පියවරක් ඉස්සරහ ඉඳන් තරගාවලියේ සෙල්ලම් කළ මුම්බයි කණ්ඩායම අවසානයේ ඔවුන්ට ලැබෙන්න ඕන කුසලානේ ලබා ගත්තට පස්සෙත් මහෙල කිව්වේ මේක තමයි අපේ විදිය. අපි හොඳ දේවල් කළොත් අපිට හොඳ දෙයක් ලැබෙන්න ඕන කියන එක. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.